ඔබනවතත් එක්ක සිරිනේ තුලාව සංවාදයේ සමගින් අපාද සාකච්ඡා කරමින් සිටින්නේ විශ්වයේම විශ්මයට පත් කළ ඒ අති දැවැන්ත විද්‍යාග්‍රහණය පිළිබඳව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමගින් ආරක්ෂක ලේකම්තුමනි දැන් අපි ඇතැම් රටවල මෙවැනි වූ ත්‍රස්තවාදය දැකලා තිබෙනවා නමුත් අර ගුවන් යාන හිමි නැව් හිමි දැවැන්ත ආයුධ හිමි මෙවැනි වූ සංවිධානයක් ලෝකයේ ආදුයි මම හිතන්නේ ලෝකේ දැනට නැහැ අල්කයිඩා සංවිධානය කියන නොපෙනෙන නායකත්වයක් ගැන සඳහන් කරන අල්කයිඩා සංවිධානය තමයි දැවැන්ත සංවිධානයක් හැටියට එල්ටීටී ත්‍රස්ත ඒ කියන්නේ දැවැන්ත ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට ලෝකේ හඳුන්වන්නේ ඒ වගේම අතීතයේ ඇතැම් රටවල් වල තිබුණු මේ ත්‍රස්තවාදී සංවිධාන නැති වෙනකොට එහෙම නැත්නම් ඔවුන් පසුබසිනකොට දැක්ක බොහෝ දේ තමයි නායකය නැති වෙනවා නායකය නැති වුණාට පස්සේ ඔවුන් යම්කිසි ආකාරයකින් පසුබයිනවා නැවතත් වෙනත් නායකයෙකු නම් කරගෙන යලි හිසෝසවනවා වසර ගණනාවකට පස්සේ යලිත් අර හිටපු නායකයෙක් යලි නායකත්වයටපත් වෙනවා මේ එල්ටීටී සංවිධානයේ විනාශය මේ ත්‍රස්තවාදීන්ගේ විනාශයේදී දැක්ක දෙයක් තමයි ලේකම්තුමනි සියල්ලම නැති වුණා ඒ කියන්නේ ඉතුරු වෙන්නට කිසිම දෙයක් නැතුව සියලුම දේ නැති වුණා කොහොමද මේ සියලුම දේ නැති වුණේ උන්ට අත් වශයෙන්ම අපි මේ ජයග්‍රහණයන් ලැබුවට පස්සේ මේ කාරණයක් අපි හිතේ තියාගත්ත යුතු කාරණයක් මොකද හැම අපි ඉගෙන ගන්න ලබන්න ඕනේ මේ ඉතිහාසයෙන් ඒ කමනිට රටවල් වල සිද්ධ වෙච්ච දේවල් වලින් අපි මේ ඒක තමයි මම කිව්වේ මේ අපි ලැබපු ජයග්‍රහණය ස්ථිර කරගන්නට ඕනේ කියන කාරණය. මෙහිදී අර වැදගත් වෙන්නේ අර ඔබ කිව්වා වගේ මේ ජයග්‍රහණයේදී තාමත්ම වැදගත් වෙනවා අර අවුරුදු ගාණක් තිස්සේ අවුරුදු 30ක් පමණ කාලයක් තිස්සේ මේ මුදල් එක්කාසු කරලා මෙහාට ගෙනාපු මේ ආයුධ ප්‍රමාණය විශාල ආයුධ ප්‍රමාණයක් අපේ හමුදාවට අල්ලගන්නට පුළුවන් වීම ගැන මේ ආයුධ එකාසු කිරීම ඉතර ලේසි පහසු කාර්යයක් නෙවෙයි මුදල් එකතු කරලා ආයුධ මේ ජාත්‍යන්තර වෙළඳ පොළවල් වලින් පොර මාර්ගෙන් ලබාගෙන ඒවා නැව් මාර්ගෙන් ලංකාවට ගෙනල්ලා ලංකාවේ කවුසු කිරීම අවුරුදු 30 කාල කාලයක් තිස්සේ මේක වර්ධනය ඒක නිසා විශාල ආයුධ ප්‍රමාණයක් උන්ට එකතු කරගන්නට පුළුවන් වෙනවා නමුත් මේ ආයුධ සියල්ලක්ම අපේ හමුදාවට අල්ලා ගැනීමට පුළුවන් වෙනවා එතකොට මෙවැනි ආයුධ තොගයක් අල්ලා ගැනීම නැතිවීම ලකූම විශාල පාඩුවක් ඒකම තවත් මේ ආයුධ හංගලා තිබෙනවා නම් ඒ හංගලා තිබෙන සෑම ආයුධයක්ම ඉදිරි කාලයේදී අපි අපේ හමුදාවන් විසින් හොයා ගන්නට ඕන. ඒකම මේ අවුරුදු 3 ඇතුළත අපි සටන් කරපු ක්‍රියාමාර්ගය අනුව විශාල වශයෙන් යුද හමුදාපතිතුමා මුලින් ඉඳලම කියපු කාරණයක් තමයි අපි භූමිය අල්ලා ගන්නට ඉස්සෙල්ලා එල්ටීටී සංවිධානයේ ශක්තිය දුර්වල කරන්න ඕනේ කියන ශක්තිය දුර්වල කරන්නේ කියන එතුම අදහස් කළේ ඒ සටනේ ඉදලා තියෙන අයව නැති කිරීමත් උන්ගේ ආයුධ විනාශ කරලා අල්ලා ගැනීම. ඉතින් මේ දෙකම සිද්ධ වුණා. ඒකම අවසානයේදී මේ ඔබ දන්නවා ඇති මේ ත්‍රස්තවාදීන්ගේ නායකින් පස්සෙන් ගිහිල්ලා අවසානයේදී මුළු සියලුම නායකින් ප්‍රභාකරන්ගේ ඉඳලා පහළට යනකම්ම සියලුම නායකින් නැති වුණා. ඉතින් ඉස්සෙල්ලා වුණු සටන් වලදී අර පහළ මට්ටමේ දෙවන මට්ටමේ නායකිනුත් සියලුම දෙනාම මේ සටන් වලදී විනාශ වුණා. ඒ ඇත්තටම අපේ හමුදාවන් කළ සටන් කළ ආකාරය ඔවුන් යුදපු උපක්‍රමවල දක්ෂතාවය නිසා මේ සියලුම නායකින් මරුමුවට පත් කිරීමට හැකියාවක් වුණා. ඉතින් මේ වගේ විනාශ වුණාම එවැනි සංවිධානයක නැවතත් නැගීමට ඉතාමත් අපහසු තත්ත්වයකට පත් වෙන අතරම එවැනි තත්ත්වයකට පත් නොවීමටත් අපි වග බලා ගන්න ඕන
ඒක හිඳ තමයි තාමත්ම වැදගත් වෙන්නේ අපි ආරක්ෂාව එක පාරටම මේක අපි දැන් ඔක්කොම පරාජය වෙලා ඉවරයි කියලා මේ අමතක කරලා දාන්නේ නැතුව ඒක ඉදිරියටත් මේ ආරක්ෂක තත්ත්වය ගෙන යාමට. මොකද රටක සංවර්ධනය සහ සාමය රඳා පැවතීමත් නම් මූලික වන දා තමයි ආරක්ෂාව. ඉතින් ඒ ආරක්ෂාව මේකෙන් මම අදහස් කරන්නේ මේ යුදමය අවස්ථාවක් නැත්නම් ක්‍රියාන්විත අවස්ථාවකදී තියෙන සෑම දෙයක්ම සමදාම පවත්වාගෙන යන්න ඕනේ කියන ක්‍රමයෙන් සාමාන්‍ය ජන ජීවිතයකට හැමතැනටම ජනතාවට භුක්ති විඳීමට අවස්ථාවක් ලැබෙන්න ඕනේ. ඒක තමයි අපේ සාමාන්‍ය ජන ජීවිතයක් ඇති වෙන්නේ. ඒ එකම අපි අපේ අර ආරක්ෂා තත්ත්වය රටේ ආරක්ෂාව නැති නොවන ආකාරයට අපි වග බලා ගන්නට ඒක ඉතාමත්ම වැදගත්. මේ විශේෂයෙන්ම අපි අවුරුදු 30ක් තුළ අපි මේ විඳ දුක අපිට නැති වුණු ජන ජීවිත අර ඉස්සලා කම්තලියර මහත්මයෙක් කතා කරා වගේ අපි දන්නවා මේ අවුරුදු 30 ඇතුළත විශාල ප්‍රමාණයක් අහිංසක ගම්මානවල වැසියන් විනාශයට පත් වුණා, අපේ නායකින් විනාශ වුණා, අපේ ආර්ථික මධ්‍යස්ථාන විනාශ වුණා. මේ වගේ විශාල විනාශයක් වෙච්ච රටක ශේෂයෙන්ම ඒ බව හිතේ තබාගෙන මේ දිනාගත්තු ආරක්ෂාව අපි ඉදිරියටත් අරගෙන යන්නට මතක තියාගන්න. එක තුන වගේ ඔබතුමාගේ අහුවුනේ. ඒ කියන්නේ දැන් අපි දැක්කම මම ලෝකෙ අපි ඇතම් සංවිධාන වල මම ඔබතුමාගේ නැවතත් අහන්නේ දැන් නායකය මරනවා. දෙවෙනි නායකයෙක් වෙනවා. තුන්වෙනි නායකයෙක් වෙනවා. දැන් මේකේ අපි මොහුන්ට ගරු නම් වුණාම දීලා තිබ්බ කර්නල් නරු හිටියා. බ්‍රිගේඩියර් නරු හිටියා මේ ත්‍රස්තවාදීන් අතර. ඔවුන්ම නම් කරගත්ත. බුද්ධිංශයේ මේ ප්‍රධානින් හැටියටත් හිටියා. අපිත් ඇරදී ඇතම් විට ඇතම් මාධ්‍යන් වල හැටියට අපිත් ඔවුන් හැඳින්නේ බුද්ධිංශයේ ප්‍රධානි හැටියට. මේ කර්නල් වරු හැටියට මං හිතන්නේ නිලනෝන හමුදාවකට ත්‍රස්තවාදීන්ට නිලනාම නැහැ. ඔවුන් ත්‍රස්තවාදියා ත්‍රස්තවාදියාම තමයි. ඔවුන්ට නිලනාම දෙන්න මං හිතන්නේ කිසිසේත් සුදුසුත් නැහැ, අවශ්‍යත් නැහැ. කෙසේ නමුත් මේ ඔවුන් අතර හිටුව ප්‍රබල ත්‍රස්තවාදීන් කියපු පොට්ටු අම්මාන් සුසෙයි මෙන්න මෙවැනි ත්‍රස්තවාදීන්ට මොකද උනේ? දැන් ඇතමුන් අපෙන් දුරකථන ඇමුන් තෝපාදීන අහනවා කො පොට්ටු අම්මාන්ගේ මලසිරුව කො සුසෙයිගේ මලසිරුව මේ අනිත්තර නායකයන්ගේ මලසිරු මොකද උනේ? ඒ වගේම ඇතමුන් අහන දෙයක් තමයි මේ කොහොමද ඔප්පු කරන්නේ මේ වේල පිල්ලේ ප්‍රවාහ කරන්නේම කියලා. ඇත්තටම ලේකම්තුනි කොහොමද මේ කියන්නේ මේ වේල පිල්ලේ ප්‍රවාහ කරන්නේම කියලා, මේ පොට්ටු අම්මාන්ගේ කියලා, මේ සුසේගේ කියලා. මොකද අර ජනතාව අතර කතාවක් තිබ්බා මේ ප්‍රවාහ කරන වගේ 7 දෙනෙක් ඉන්නවා, ප්‍රවාහ කරන වගේ 10 දෙනෙක් ඉන්නවා, දෙන්නෙක් ඉන්නවා ඇඟිල්ලක් නැහැ. මෙන්න මේ වගේ කයි කතාන්දර ගොඩාක් තිබ්බා. හරිද? ඔබතුමාලා මොන ආකාරنده මේ නියම වශයෙන් 100%ක්ම සහතික කරගත්තේ කොහොමද මේ වේලු පිල්ලේ ප්‍රබහා කරන්නයි කියන්නේ?